සම්මා සම්බුදු පාපාසලද පරම පිවිතුරු සොළොස්මස්ථාන දීකවාපී මහපින් බිම තුන් වසරක් තුල යලි ඉදිකර සම්බුදු සසුනට පිදුම් දීමේ මහානීය පින්කම යලි තකිමු දීකවාපී දීකවාපී ස්වර්ණ විභූතිය යලි සිය සින්දක කුසල් උපදවා ගැනීමට සත්සිතියොබත් බැතිබරව සම්මා දම්වන්න ඔබේ කාසිපනම් සම්මාතම බැර කරන්න දීකවාපී අරුණ ගින්මංක 86.86.02 ලංකා බැංකු තැප් රූපේන් ශාඛාවට මේ උතුන්ත පිතුරකයි ඔබට දීකවාපී සෑරදු පිටයි පින්නතනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මට පැවරිලා තියෙන්නේ ඓතිහාසික දීඝවාපී මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ පුරා වෘත්තයේ පිළිබඳව කරුණු කාරණා ඉස්මතු කරමින් ධර්මදේශනාව සිදු කරන්න. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ තම්බපන්නේ භූමියට වැඩම කරන්න මුලින්ම අදහස් කොට වදාලේ මොන වාගේ අවස්ථාවකද කොයි වාගේ කාරණාවක් නිමිති කරගෙනද ජන කාරණාව සිහිපත් කරමින් අපි චෛත්‍ය රාජානන් වහන්සේ පිළිබඳවත් කරුණු ටිකක් සාකච්ඡා කරමු. මහා කල්පාසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් තරම් අති දීර්ඝ කාලයක් ලෞතුරා බුද්ධ රාජ්‍ය වෙනුවෙන් මහත්සේ කැපකිරීම කරලා එයින් මහා කල්ප 16ක් ඇවෑමෙන් දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ සුමේද තාපස හැටියට නියත විවරණ අරගෙන තවත් මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා ආදී වශයෙන් සමත්‍රිංසත් පාරමීන් සම්පූර්ණ කරලා පාරමීන් අවසානයේ වෙස්සන්තර ආත්ම භාවයෙන් මනුල විංචිත වෙලා දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබලා තුසිත භවනේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් ආයුෂ සම්පූර්ණ කරලා දෙව්ලොවින් චුත වෙලා මහා මායා දේවීන් වහන්සේගේ කුස පිළිසිඳගෙන දසමස් ඇවෑනිමින් මනුලව උප්පත්තිය ලැබලා අවුරුදු 29ක් තරම් කාලයක් ගිහි ගෙදර ගිහි සැප විඳලා පංචකාමයේ ලෙඩක් හැටියට දැකලා සියලු සැප සම්පත් අලියම හෙළූ කෙළපිඩක්සේ යහක දාලා තව දින කීපයකින් ලැබෙන්න තියෙන සක්විති රජකම ගැන වසවත් මරු සිහිපත් කරද්දි එය ද අත්හැර දාලා මහබිනික් මන් කළ මහබෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන තමන් වහන්සේ අවබෝධ කරගත්තේ අති උතුම් නෛර්යානික වූ ධර්ම රත්නේ දේශනා කරන්නේ කාටද කියන කාරණාව සිතන්න කලින් සහම්පති මහා බ්‍රහ්මරාජයාගේ ආරාධනාවෙන් ධර්ම දේශනා කරන්න තීරණය කරලා ඒ දේශනාව මුලින්ම කා සඳහා සිදු කරන්නේද කියන කරුණ විමසා බලපු ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවසන තීරණ කළේ තමන් වහන්සේ වෙනුවෙන්ම ගිහි ගෙදරින් නික්මුණ දුෂ්කර ක්‍රියා කරන සමයේ තමන් වහන්සේට ළඟ ඇප උපස්ථාන කරපු මධ්‍යම ප්‍රතිපදාවට නැවත එළඹෙනකොට
තමන් වහන්සේ අත්හැර ගියපු. නමුත් මේ වෙනකොට ඉසිපතනේ ජීවත් වෙන පස්වග මහණුන් වහන්සේලා අරමුණු කරගෙන මංගල ධර්ම දේශනාව සිදු කරන්න තීරණය කරපු ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඉසිපතනේට වැඩම කරලා වෙසක් පුර පසළොස්වක පෝය දවසේ ඉස්සිස්සරලාම තමන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ අති උතුම් වූ ධර්ම රත්නය ලෝක සත්වයාට දේශනා කළ දවසේ 18 කෝටියක් බ්‍රහ්ම රාජ්‍යෝ නිවන් අවබෝධ කළ බවත් නිවන් අවබෝධ කළ ධර්මාවබෝධ කළ දෙවියන්ගේ ප්‍රමාණය මෙතෙකයි නිමක් නැති මොහොතක මනුස්ස ලෝකෙන් එක පුද්ගලෙක් පෙර පින් කරපු පාරමිතා පුරපු එක උතුමෙක් ඒ උතුම් ධර්මය අවබෝධ කරගත්තා. එයින් ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වෙච්ච ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ තාපසතුමාට ප්‍රශංසා කළා. පිළිවෙලින් දින පහක් ධර්ම දේශනාව සිදු කරනකොට පස් දෙනාම අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයේ ලැබුවා. අනත්ත ලක්ෂණ සූත්‍ර දේශනාව අහලා ඒ පස් දෙනාම මහරහතන් වහන්සේලා බවට පත් වුණා. පින්නතුනි එදා රාත්‍රී යසකුල පුත්‍රයා ගිහි ගෙදර නිමක් නැති සැප විඳපු තවත් සිටු පුත්‍රයෙක්. යසකුල පුත්‍රය කියලා කියන්නේ සුජාතා සිටු දියණියගේ පුත්‍ර රත්නය. මේ පුතා වෙනුවෙන් තමයි අජපල් නුගරුකේ රුක්ෂ දේවතාවට භාරයක් වෙලා තිබුණේ. ඒ බාරි ඔප්පු කරන එක දවසක තමයි මහබෝසතාණන් වහන්සේ දමුණ ගෙහුණේ. මේ කුමාරයා සිටු මාලිගාවේ කොයි තරම් සැප වින්දද කියන කාරණාව අපේ සූත්‍රවල වෙනම සඳහන් කරලා තියෙනවා. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ වගේම මාලිගා තුනක ඍතු තුනට ජීවත් වෙච්ච කෙනෙක්. මහබෝසතාණන් වහන්සේ යම්සේ අභිනිෂ්ක්‍රමණය කළේද යසකුල පුත්‍රයත් තමන්ගේ පහයේ සැතපෙලා හිටපු දවසක තමන් සතුටු කරන නාටිකාංගනාවන් බොහෝසේ එළඹිලා නෘත්‍ය ගීතාදීන් සතුටු කරන්න උත්සාහ කළා. නමුත් එදා ඒ කිසිවකට ඇහුම්කන් නොදී පාඩුවේ නිදාගත්ත යසකුල පුත්‍රයා මධ්‍යම රාත්‍රිය අවදි වෙනකොට පහය ආලෝකමත් කරන පහන් දීප්තිමත් විදිහට දැල්වෙමින් තිබුණා. නමුත් හවස් ගණාවන් වගේ තමන් සතුටු කරන්න වෑයම් කළ මේ කාන්තාවන් මේ මොහොතේ කොයි විදිහට සැතපීලාද කියන කාරණාව දැක්මෙන්ම ඒ පිළිබඳව කලකිරීමක් ඇති කරගත්ත යසකුල පුත්‍රයා රන් මිරිවැඩි සඟල පැළඳගෙන එහෙමම මාලිගාවෙන් පිටත් වෙන්න තීරණය කළා. සසර කොයි තරම් පින් කරලා තිබුණද දොරටුව ළඟට එනකොටත් වාහල්කඩ ප්‍රාකාරය ළඟට එනකොටත් වහලා තිබිච්ච සියලු දොරගුළු ප්‍රාකාර දෙවියන් විසින්ම ඇරලා ඇරලා දුන්නා. දෙවියන් මේ ප්‍රාකාර දොරගුළු ඇරලා දීලා යසකුල පුත්‍රයා යොමු කළේ ඉසිපතනේ දිහාටමයි. මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාළ අපේ බුදුරජාණන් වහන්සේ යස තමන් වහන්සේ සොයා පැමිණෙන බව මනාව දැනගෙන හිටියා. සොයා පැමිණි යසට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ දේශනාව අවසානයේ
මහා පුණ්‍යවන්ත යසකුල කුමාරයා දහසක් නයින් ප්‍රතිමන්ඩිත වුණ අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබාගත්තා. නමුත් උදෑසන පහේ නොසිටි යසකුල කුමරුවන් සොයන්ට බරණැස් සිටුතුමා හැම දිහාවටම අශ්වාරෝහකයන් පිටත් කරලා යවුවා. ඒ අය පිටත් කරලා යවල සිටුතුමත් පුතණුවන් හොයන්න පිටත් වුණා. සිටුතුමත් හැරුණේ ඉසිපතනේ පැත්තටමයි. මගදිම ඉසිපතනේ ළඟ තමන්ගේ පුතාගේ මිරිවැඩි සැඟල දැක්කහම පුතා මෙහි ඇති කියලා හිතුණා. නමුත් බුදුරජාණන් වහන්සේ ළඟ යස කුමාරයා හිටියත් තාත්තට පෙනෙන්න ඉඩ දුන්නේ නැහැ. යස හොයාගෙන ආපු බර්ණස් සිටුතුමාටත් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. සිටුතුමා සෝවාන් වුණා. ඒ දේශනාව අහගෙන හිටපු යස කුමරු සංසාර හිරගෙදරින් සදහටම සමුගත්තේ අති උතුම් මහරහත් භාවයම ලබා ගත්තා. මොහොතක් යනකොට තමන් ළඟම දකින්ට ලැබුණු යස දැක්කහම සතුටට පත් වුණ බරණැස් සිටුතුමා ගෙදර යන්න යෝජනා කළත් අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මහ සිටුතුමනි යස නැවත ගෙදර යන්න සුදුසු කෙනෙක් නොවන බවයි. සෝවාන් ආර්යයන් වහන්සේ නමකට ඒ ඇයි කියන ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගෙන් අහන්ඩ තවත් අවශ්‍යතාවයක් නොතිබුණ නිසා භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කළේ ස්වාමීනී යස මහරහතන් වහන්සේත් සමගම දහවල මගේ මැදුරට දානිට වඩින්න කියලා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාවත් පිළිගත්තා. යස පැවිදි වුණ බව දැනගත්ත යාළුවෝ 54 දෙනා ඒ අයත් සාසනගත වුණා. වස් කාලේ නිමා වෙනකොට සාසනයේ භික්ෂූන් වහන්සේලගේ ප්‍රමාණය 69ක් බවට පත් වෙලා තිබුණා. මහා කල්ප අසංඛ්‍ය ගණන් පාරමිතා පිරුවේ සාසනයේ ලෝකෙ පිහිටවලා ලෝක සත්වයා සංසාරයෙන් එතෙර කරන්න භාග්‍යතුන් වහන්සේ එහි එක මූලික පියවරක් හැටියට භික්ෂූන් වහන්සේලා 69 ආමන්ත්‍රණය කරලා ලෝක සත්වයාගේ හිතසුව පිණිස ඒ සියලු දෙනා සංසාරයෙන් එතර කිරීම පිණිස ලෝකයාට දහම් දේශනා කරන්න දෙදෙනෙකු එකමග නොවඩින ලෙස අවවාද කරලා ප්‍රථම රහත් 69 ධර්ම ප්‍රචාරය යොදවලා අපි බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව ඒ අතරතුර මදක් විවේක ගත්ත බුදුරජාණන් වහන්සේ කප්පාසික වනල හැබෙදි භාග්‍යතුන් වහන්සේට මුණ ගැහුණා. කොසල් රජුරුවන්ගේ ඥාති රජකුමාරවරු 32 ඒ බද්දවග්ගීය කුමාරවරු ඒ අයටත් දහම් දේශනා කළා. ඒ අයත් ශාසනගත වුණා. ඒ 32 බුද්ධ ශාසනයේ අති උතුම් පැවිද්ද ලබා ගත්තා. අපි භාග්‍යතුන් වහන්සේ උරුවෙල් දනව්වටම වැඩම කළා. එනතින උරුවෙල් දනව්වේදී උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප මේ වගේ ජටිල සහෝදරයෝ ඒ අයගෙන් උරුවෙල කාශ්‍යපගේ නිවසේ භාග්‍යතුන් වහන්සේ නොයෙක් ප්‍රාතිහාර දක්වමින් හිටියා. නමුත් තවම උරුවෙල කාශ්‍යප හරියටම බුදුරජාණන් වහන්සේ හඳුනගත්තේ නෑ. මේ වෙනකොට මාස 9ක් කල්ගත වෙලා පුස්ස මාසයේ එළඹිලා තිබුණා. පුස්ස මාසයේ කියලා කියන්නේ ජනවාරි මාසෙට.
ලෞතුරා බුද්ධත්වයෙන් මාස 9ක් මේ වෙනකොට ගත වෙලා. උරුවෙල කාශ්‍යපගේ ගෙදර භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. උරුවෙල කාශ්‍යප මුණ ගැහෙන්නේ විශාල යාගයක් පවත්වන්නේ. විශාල පිරිසක් අද කාශ්‍යපයන්ගේ ගෙදරට එකතු වෙන දවස. කාශ්‍යපයන් කල්පනා කළා මේ මහ ශ්‍රමණයා අද මේ පිරිස රැස් වුණාට පස්සේ මොකක් හරි ප්‍රතිහාරයක් දැක්වුවොත් එහෙම මේ පිරිස මම පිළිබඳව තියෙන ඇල්ම කැමැත්ත අද නැති වෙනවා, මේ මහා ශ්‍රමණයා පිළිබඳව ඇල්ම කැමැත්ත වැඩි වෙනවා. එහෙම හිතුණා. කාශ්‍යපයන්ගේ සිතුවිල්ල බුදුරජාණන් වහන්සේට දැනුණා. ඒ නිසා කල්පනා කළා කාශ්‍යපයන්ගේ ශ්‍රාවක පිරිස තව දුරටත් ඔහු සම්මාදිට්ඨික කරගන්න තුරු ඔහු ළඟම ඉතුරු කරලා මං ඉවත් වෙන්න ඕනේ කියලා. අන්න එහෙම තීරණය කරපු අපේ බුදුරජාණන් වහන්සේ කාශ්‍යපයන්ට කාශ්‍යපයන්ගේ කටයුතු වලට ඉඩ දීලා තමයි ප්‍රථම වතාවට මේ තම්බපන්ණි භූමියට වැඩම කොට වදාළේ. දුරුතු මාසේ පුරපසළොස්වක පෝය දවසේ. පින්නතුනේ ලංකාදීපයේ ඒ වෙනකොට ජීවත් වුණේ යක්ෂයෝ. යක්ෂ ගෝත්‍රිකයින් නෙමේ, හැබැවින්ම බෝමාටු යක්ෂයින් තමයි ජීවත් වුණේ. අපේ භාග්‍යතුන් වහන්සේ වැඩම කොට වදාළේ මහා නාගවණයට. ඒ කියන්නේ අද මහියංගන භූමියට. යදුන් තුනක් දිග, යදුනක් පළල මහා නාගවණය සතපුම් 30ක් විතර දිගයි, සතපුම් 10කට ආසන්න පළලයි. මේ වෙලාවේ යක්ෂයන්ගේ සමාගමක් මහියංගන මහ චෛත්‍ය රාජයා වැඩ ඉන්න තැනට ඉහළින් අපේ බුදුරජාණන් වහන්සේ අහසේ නතර වෙලා වාතයක්, වැස්සක්, සහඳුරක් මවල යක්ෂෝ භීතියට පත් කළා. කාගේ කර්මයක් නිසා මේ ත්‍රිවිධ භය ඇති වෙනවද කියලා කල්පනා කරපු යක්ෂයන්ට අහසේ වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේ දකින්න ලැබුණා. වෙන කරගන්න දෙයක් නොතිබුන නිසා බුදුරජාණන් වහන්සේගෙන් ජීවිත දාන ඉල්ලුවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මගේ සම්කඩ එලා ගන්න බිම් කඩ මට වෙන් කරනවා නම් ජීවිත දානය දෙන්න කියලා. භාග්‍යතුන් වහන්සේට ඉඩ ලැබුණා. භාග්‍යතුන් වහන්සේ සම්කඩ එළල වැඩ හිටියා. තේජෝ කසිනේට සමවැදුණා. ඒ සම්කඩ ප්‍රසාරණය කරන්න පටන් ගත්තා. සම්කඩ ලොකු වෙන්න ලොකු වෙන්න යක්ෂයෝ ඈතට ඈතට ගියා. යක්ෂයන්ට වෙන කරන්න දෙයක් නැති නිසා සාගර වෙරළට ලං වෙනකොට ගිරි කියන දිවයින භාග්‍යතුන් වහන්සේගේ ආනුභවයෙන් ලං කළා. යක්ෂයෝ සියල්ලම ගිරි දිවයිනට එකතු වුණා. භාග්‍යතුන් වහන්සේ නැවත ගිරි දිවයින තිබ්බ ප්‍රදේශයටම ආනුභවයෙන්ම පිටත් කළා. ප්‍රථම වතාවට මේ භූමියට අපේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා මේ භූමිය පාරිශුද්ධ භූමියක් බවට පත් කළා. ඒකට හේතු කාරණා රාශියක් තියෙනවා. අනාගතේ භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ශාසනය මේ රටේ මනාව පිහිටන බව බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා. උපාසක උපාසිකාව විශාල පිරිසක් ඇති වෙන බව භාග්‍යතුන් වහන්සේ දැනගෙන හිටියා. මේ පිම්බිම කාෂාය වස්ත්‍රයෙන් බැබලෙන්න පටන් ගන්න බව බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා. සුවිශේෂී ධාතුන් වහන්සේලා හැටියට පරිනිර්වාණයේදී භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරන මහා ධාතුන් වහන්සේලා ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ නම, දන්ත ධාතුන් වහන්සේලා, තවත් නොයෙක් ලක්ෂ ගණන් සරුවඥ ධාතුන් වහන්සේලා සහ කේශ ධාතුන් වහන්සේලා
නිය ධාතුන් වහන්සේලාදී බොහෝ ධාතුන් වහන්සේලා මේ භූමියේ වැඩ ඉන්න බවත් බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා. සසර කතරින් එතර වෙලා නිවන් පුරයට වඩින මහා පුණ්‍යවන්තයෝ මෙහි කෝටි ගණන් පහළ වෙන බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. බුද්ධ ශාසනය නිසාම මහපින්කම් කරගෙන දෙව්ලොව යන පිරිස් කෝටි ගණන් බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. අනාගතයේ ඒ කාර්ය සම්පූර්ණ කරන්න මේ රට මනාව පිරිසිදු කරලා ආරක්ෂිත භූමියක් බවට පත් කරන්න අවශ්‍ය බවත් භාග්‍යතුන් වහන්සේ දන්න නිසා යක්ෂයින් පළවා හැරීමේ කාර්ය මුලින්ම සිදු කළා. පිනතුනි සඳහන් කළා එදා ධර්මාවබෝධය ලබාපු පිරිස යක්ෂයින් ඉවත් කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනාවක් කළා. කෝටි ගණන් දෙවියෝ ධර්මශ්‍රවණය කළා. මෙච්චර ප්‍රමාණයක් නම් මගඵල ලැබුවා කියන කාරණාව සීමාවක් හැටියට දක්වන්න නොහැකි බවයි සඳහන් වෙන්නේ. තවත් කෝටි ගණන් දෙනා සරණ සීලෙහි පිහිටියා. මේ දේශනාව අහලා සෝවන් වෙච්ච සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් පූජා වස්තුවක් ඉල්ලහම ශීර්ෂ ධාතුව පිරිමැදලා කේස ධාතුන් වහන්සේලා කීප නම සුමන සමන් දෙවියන්ට ලබලා දුන්නහම භාග්‍යතුන් වහන්සේ සම්කඩේලලා වැඩ හිටපු තැන මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා නොයෙක් රතනයන්ගෙන් පාදම හදලා ඉන්ද්‍රනීල මාණික්කයන්ගෙන් චෛත්‍යයක් ගොඩනගලා මේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ බව සඳහන් කරනවා. ක්‍රමක්‍රමයෙන් භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය නිමා කරලා පිරිනිවන් පාවා දාලා මේ වෙලාවේ සැරියුත් මහරහතන් වහන්සේ ඇසුරු කළ සැරියුත් මහරහතන් වහන්සේ ළඟ කටයුතු කළ සරභූ කියන මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ආදාහනය වෙන චිතකයෙන් බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ අරගෙන ඇවිල්ලා මහියංගන චෛත්‍ය රාජයා අද පිහිටලා තියෙන තැන සුමන සමන් දෙවිරජුන් ඉදිකල ඉන්ද්‍රනීල මාණික්ය මය චෛත්‍ය ළඟ තැන්පත් කරලා නැවත ආයිත් චෛත්‍ය ලොකු කරලා ගොඩනගන්ට යෙදුණා. මේක වර්ණ පාෂාණයෙන් තමයි ඒ චෛත්‍ය ගොඩනැගුවා කියලා සඳහන් වෙන්නේ. ඉන් පස්සේ ක්‍රමක්‍රමයෙන් ওই චෛත්‍ය රාජයා අද පවතින මට්ටමට එනකන් විටින් විට විටින් විට ප්‍රතිසංස්කරණයන්ට ලක් වුණා. බුද්ධත්වයෙන් අවුරුදු 5ක් විතර සම්පූර්ණ වෙනකොට නාගදීපි චූලෝදර මහෝදර කියන නා රජවරු අතර මිනි පළඟකට ගැටුමක් ඇති වුණා. ඒ සංසිඳවන්නත් අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මහා අන්ධකාරයක් මවල නාගයින් භීතියට පත් කරලා කරුණු කාරණා පැහැදිලි කරලා ඒ අයගේ යුද්ධයේ එතරම් නතර කළා. මේ නාග පිරිස බොහොම සතුටට පත් වෙලා දිව්‍යමය ආහාර පානාදීන් භාග්‍යතුන් වහන්සේට පූජා කළා කියලා සඳහන් කරනවා. මෙන්න මේ වෙලාවේ පින්නතුනි මණියක්කිත කියන නාරජු අපේ බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කැලණියටත් වැඩම කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළි අරගත්තා. භාග්‍යතුන් වහන්සේ නැවත ජේතවනාරාමයටම වැඩියා. නැවත වතාවක් මණියක්කිත නාරජු ජේතවනාරාමයට ගිහිල්ලත් බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීනි එදා මම මතක් කළ ආරාධනාව නැවත සිහිපත් කරන්නයි මම මෙහි ආවේ කියලා.
බුද්ධත්වයෙන් අටවෙනි වර්ෂයේ අපේ බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් ලංකා භූමියට වැඩම කරන්න අදහස් කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ ආමන්ත්‍රණය කරලා භික්ෂූන් වහන්සේලාට කරුණු කාරණා සඳහන් කරන්න සිහිපත් කරාම සාක්‍ය වංශයෙන් සහ කෝලිය වංශයෙන් පැවිදි වෙච්ච රජවරු 500ක් හිටියා. සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලාමයි ඒ 500 දෙනා. මේ 500 දෙනාම මහරහතන් වහන්සේලා බවට පත් වෙන්නේ මහා සමය සූත්‍රයේ දේශනා කරන්න සූදානම් වෙච්ච කාලේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වුණත් රජකමත් තමන්ගේ භාර්යාවත් අත්හරින්න නොහැකි නිසා පැවිද්ද ඉඳගෙන ඒ ගැන කල්පනා කර කර ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ කරුණු කාරණා දැනගෙන කුණාල පොකුණ ළඟට තමන් වහන්සේගේ ආනුභවයෙන් එක් කරගෙන ගිහිල්ලා අසිරිමත් වූ කුණාල පොකුණ දක්වලා අහපු ප්‍රශ්න වලට පිළිතුරු සපයලා ධර්ම දේශනා කරාම සියලු දෙනාම කුණාල පොකුණ පිහිටි භූමියේදී අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලැබුවා. තමන් වහන්සේගේ ආනුභවයෙන් එක් කරගෙන ආපු මේ 500 දෙනාට දැන් ආපහු තමන්ගේ ආනුභවයෙන් එන්න පුළුවන් නිසා භාග්‍යතුන් වහන්සේ කලින් වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ හිමාලි විශාල සාල රුක්ෂයක් ළඟ වාඩි වෙලා ඉන්න වෙලාව වැඩ ඉන්න වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ඉල්ලගත්තා. 500 දෙනාට කමටහන් දීලා ඉවර වෙනකොට මුලින්ම කමටහන් ගත්ත භික්ෂුන් වහන්සේ පත්කඩයක් අරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වෙන කිසිවක් නිසා නෙමෙයි තමන් සංසාරයෙන් සමුගත්ත බව සතර අපායෙන් සමුගත්ත බව නැවත නූපදින බව අති උතුම් අරහත්වේ සිව්පිලිසිඹියා සහිතව ලැබපු බව බුදුරජාණන් වහන්සේට දැනුම් දෙන්නයි මේ ඇවිල්ලේ. භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා පිටිපස්ස හැරිලා බලනවා. මම ලැබූ උතුම් ඵලය භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරනකොට තව කවුරුවත් අහගෙන ඉඳීද කියලා. හැරිලා බලනකොට දෙවනියට කමටහන් ගත්ත ස්වාමින් වහන්සේ පිටිපස්සේ. උන්වහන්සේ රහත් වෙලා ඒ බව කියන්නවිල්ලා. ස්වාමීනි මම සිව්පිලි සිඹියා සහිතව අරහත්වයේ ලැබුවා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේට නොකියා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා නැගිට්ටා. එකට හැදුන ගිහි ගෙදර එකට හිටපු රජකම් කරන කාලේ එකට සහෝදරත්වයෙන් රජකම් කරපු මේ රජවරු තමන් රහත් වුණ බව අනික් කෙනා දැනගන්නවට කැමැත්තක් දක්වපු නැති බව එයින් මනාව ප්‍රදර්ශනය වෙනවා. ඒ තරම් මේ ශාසනයේ නිහතමානී. මේ ශාසනයේ උතුම් ඵලයකට පැමිණිච්ච කිසි කෙනෙක් ඒ බව කාටවත් කියන්න ගියපු බවක් අපි කොතනවත් ධර්මයේ සඳහන් වෙලා නැහැ. ආචාර්යවරයාට භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා පමණයි. ඒ තරම්ම නිහතමානී. මහරහතන් වහන්සේ ළඟ තියෙන්නේ උතුම් ප්‍රාර්ථනා දෙකයි. මම අති උතුම් අරහත්වය ලබාගත් බව මේ ලෝකේ වෙන කිසි කෙනෙක් නොදැනගනිත්වා. මම ලැබූ උතුම් ඵලය අන් සියලු දෙනාම ලබා ගනිත්වා. ඒ වාගේ ප්‍රාර්ථනා දෙකක් විතරයි උන්වහන්සේ ළඟ තියෙන්නේ. මෙන්න මේ භික්ෂූන් වහන්සේලා 500 දෙනාම ලංකා භූමියට වඩින්න භාග්‍යතුන් වහන්සේත් එක්ක සූදානම් වෙනවා. ඊට අමතරව 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් වඩිනවා. බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියෙන් එළියට වඩින තුරු මේ භික්ෂූන් වහන්සේලා රැස් වෙලා වැඳගෙන බලාගෙන ඉන්නවා භාග්‍යතුන් වහන්සේ කොයි මොහොතේ සුගන්ධ කුටියෙන් එළියට වඩීද කියලා. සැවැත් නුවර ජේතවනාරාම
සුගන්ධ කුටිය ළඟ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිවෙච්ච පොකුණු තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිවෙච්ච තව සුගන්ධ කුටි කීපයක් තියෙනවා. සලල කුටිය, කලේරු කුටිය, කෝසම්බ කුටිය, අනික තමයි ගන්ධ කුටිය. සුගන්ධ කුටි හතරක් ජේතවනාරාමයේ තිබිලා තියෙනවා. සලල කුටිය ළඟ අපූරු පොකුණක් තිබුණා. නොඑක් සිය ගණන් දහස් ගණන් වර්ණවත් මල් වලින් ඒ පොකුණ පිරීලා තිබුණ බවත්, කට ගාවට ජලයේ පිරීලා කපුටෙකුට නමුත් ඉවුරේ ඉඳලා පොකුණෙන් ජලයේ බොණ්ඩ සුදුසු මට්ටමේ තිබුණ බවත් සඳහන් කරනවා. නාගස්, සපුගස්, අශෝකගස්, සල්ගස් මේ විවිධ රුක්ෂයන්ගෙන් ඒ ප්‍රදේශයේ මනාව ගැවසිලා තිබුණ කියලා සඳහන් කරනවා. මෙන්න මේ සලල කුටියේ ඉන්නවා මහ පුණ්‍යවන්ත නාගරාජයෙක්. ඒ නාගරාජයාගේ නම සුමන. භාග්‍යතුන් වහන්සේ සුමනටත් කතා කළා ලංකා භූමියට වඩින්න. සුමන තමන්ගේ පිරිසත් එක්කම ලෑස්ති වුණා භාග්‍යතුන් වහන්සේත් එක්ක ලංකාවට එන්න. සුමන නාගරජුරුවන්ගේ පරිවාර පිරිස කෝටි 6ක නාග පිරිසක් කියලා සඳහන් කරන්නේ. මේ සියලුම දෙනා බුදුරජාණන් වහන්සේත් එක්ක මේ පිම්බිමට වැඩම කරන්න සූදානම් වුණා. සුමන නාරජු පොකුණ ළඟ තිබුණ එක චම්පක රුකක්, වර්තමානයේ සඳහන් කරන එක සපු ගහක් කියලා, ගලවලා අරගත්ත භාග්‍යතුන් වහන්සේට සේවන හදන්න. ඒ සපු ගහත් අරගෙනම ලංකාවට වැඩම කරාම සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ ආරාධනාවෙන් අපේ බුදුරජාණන් වහන්සේ සිරිපාදයටත් වැඩම කළා. මේ ගමන මුලින්ම වඩින්නේ කැලණියට. කැලණියේ තිබුණ විශාල පොකුණක් මැද භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපූරු මණ්ඩපයක් හදලා තිබුණ. ඒ මණ්ඩපයේ මත මනා වූ බුද්ධාසනය පනවලා තිබුණ. භික්ෂූන් වහන්සේලාට අසුන් පනවලා තිබුණ. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. දිව්‍යමය වූ ප්‍රණීත කාද්‍ය බෝධ්‍යාදියෙන් භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දම් පිළිගැන්වුවා. මණියක්කිත නාරජු ඇතුළු පිරිසට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. කැලණියේ කටයුතු අවසානයේ තමයි භාග්‍යතුන් වහන්සේ සමන්ත කූටේට වැඩම කරන්නේ. දෙවි රජුන්ගේ ආරාධනාවෙන් වාම ශ්‍රීපාද ලාංඡනයේ සමන්ත කූටේ පිහිටවල දිවා ගුහාවේ සෑහෙන වෙලාවක් භාග්‍යතුන් වහන්සේ විවේක අරගෙන භික්ෂූන් වහන්සේලත් එක්ක භාග්‍යතුන් වහන්සේ ඊළඟට අහසින්ම වැඩම කොට වදාළේ, අද ඔබ මේ රැස් වෙලා ඉන්න මේ උතුම් මහ පිංකම සිදු කෙරෙන මෙන්න මේ දීඝවාපී චෛත්‍ය රාජානන් වහන්සේ ළඟට. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරලා මේ චෛත්‍ය රාජානන්ට මැදි වෙලා තියෙන බිම භාග්‍යතුන් වහන්සේගේ නිසීදනයේ පනවලා වැඩ හිටියා. භික්ෂූන් වහන්සේලා, මහරහතන් වහන්සේලා සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේ පිරිවරා ගත්තා. සමාපatti සූයේට සමවැදිලා භාග්‍යතුන් වහන්සේ සමාධියෙන් වැඩ ඉන්නකොට මේ මහ පොළොව කම්පා වෙන්න පටන් ගත්තා. යම් ප්‍රමාණයක් නෙමෙයි සාගරෙත් එක්ක කම්පා වුණා කියලා සඳහන් කරන්නේ. මේ මහ පොළොව තලයට භාග්‍යතුන් වහන්සේගේ අනන්ත ගුණය භාග්‍යතුන් වහන්සේ ලබා දුන්නා හා සමානයි. මෙතන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට දෙවියන්ගේ ආරාධනාවෙන් ධාතුන් වහන්සේ නමක් ලබලා දෙන්න තමන් වහන්සේගේ එක නිය ධාතුවක් දෙවියන්ට ලබා දුන්න බව සඳහන් කරනවා. දෙවිවරු බොහෝම
ශ්‍රද්ධාවෙන් සතුටින් පිනා ගිහිල්ලා ධාතුන් වහන්සේ බාර අරගෙන මේ චෛත්‍ය රාජානන් වහන්සේ පිහිටලා තියෙන මේ බිමේ ඉන්ද්‍රනීල මාණික්‍යමය සෑයක් නිර්මාණය කරලා ඒ නිය ධාතුන් වහන්සේ තැන්පත් කළා කියලා සඳහන් කරනවා. පස්සේ කාලේ දුටුගැමුණු මහරජ්ජුරුවන්ගේ මල්ලි සද්ධාතිස්ස මහරජ්ජුරු අඩි 185ක් තරම් උසට ඒ ඉන්ද්‍රනීල මාණික්‍යමය සෑය කරඬුවක්සේ එතනම තියෙනකොට සෑය වට කරලා මේ මහ සෑය ගොඩනගපු බව සඳහන් වෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අසීමාන්තික බුද්ධ ගුණය, භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ බලය, ඒ ශක්තිය මේ භූමිය වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ ඉතුරු කරපු දායාද කරපු අවස්ථා ලංකා බිමේ බොහොමයි. පින්තුනි සඳහන් කරනවා දජග්ග සූත්‍ර අට කතාවේ. එතකොට අපි පිටකේම තියෙනවා ඒ කාරණා. මේ මහ සෑයේ හුණු ආලේප කරන එක කාලෙක චෛත්‍ය මුදුනේ ඉඳලා එක ස්වාමින් වහන්සේ නමක් පල්ලෙහැට ලිස්සලා වැටුණා කියලා. උඩත් පිරිස හිටියා, බිමත් පිරිස හිටියා. වැටෙනවා දැකපු බිම හිටපු භික්ෂූන් වහන්සේලා එවත්නි දජග්ග පිරිත කියන්න දජග්ග පිරිත කියන්න කියලා කෑ ගහලා මතක් කළා. නමුත් පහලට වැටෙන ස්වාමින් වහන්සේට දජග්ග පිරිත කියන්න තරම් මතක් වුණේ නැහැ. නමුත් ඇහුන වචන මාත්‍රයෙන් දජග්ග පිරිත මා රකීවා කියලා කියුණා කියලා සඳහන් කරනවා. චෛත්‍ය රාජයාගේ ගර්භය තුලින් නික්මුණ ගඩොල් කැට දෙකක් උන්වහන්සේගේ පාදයේ පිළිගත්ත කියලා සඳහන් කරනවා. උඩ හිටපු අය වැල් ඉනි මගක්, වැල් වලින් ගැට ගහලා හදපු ඉනි මගක් උන්වහන්සේට ලං කරාම, උන්වහන්සේ ඉනි මගට මාරු වුණාම ඒ ගල් දෙක නැවත චෛත්‍ය තුලට කිඳාගේ වැස්ස බව සඳහන් වෙනවා. ඒ මේ චෛත්‍ය රාජයාගේමයි, ඒ මේ භූමියමයි. ඒ තරම් ආනුභව සම්පන්නයි. ඒකයි මම සඳහන් කළේ අපේ බුදුරජාණන් වහන්සේ ඒ ශක්තිය මේ ලක්බිමට දායාද කළේ අපි කෙරෙහිත් යම් බලාපොරොත්තුවක් තියලමයි. ඒ උතුම් චෛත්‍ය රාජයාණන් වහන්සේ ළඟ භාග්‍යතුන් වහන්සේත් වැඩ හිටපු තැන අද ඔබ ඔය වැඩ ඉන්න බිමේ, එදා 500ක් මහරහතන් වහන්සේලා 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා වැඩ ඉන්න ඇති. උන්වහන්සේලාගේ නික්ලේශී පාදයන්ගෙන් මේ බිම මොනතරම් පවිත්‍රත්වයට පත් වෙන්න ඇද්ද? පූජනීයයි කියලා සඳහන් කරාම මේ බිම මොනතරම් පූජනීයයිද කියන කාරණාව අපිට වචන වලින් කියලා ඉවර කරන්න බැරි තරමටම පූජනීයයි. එවන් උතුම් තැනකයි අද මේ ශ්‍රේෂ්ඨ පින්කම සිද්ධ කරන්න අපේ නායක මාහිමිපාණන් වහන්සේ අදහස් කරලා කටයුතු සංවිධානය කළේ. ඒ නිසා විශාල පිරිස් දිවයිනේ නන්දෙසින් එකතු වෙලා තම තමන්ගේ ශ්‍රද්ධාව ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන ප්‍රදර්ශනය කරන හැටි මුළු රාත්‍රිය පහන් වෙනතුරු මේ පින්කමට සහභාගි වෙලා ලබාගත් උතුම් මනුස්ස ජීවිතයට හැබෑ සාධාරණයක් කරගන්න වෑයම් කරන මොහොතක්. වෙනතුනේ අපේ බණ පොත්වල සඳහන් වෙනවා පතාක පේත වස්තුව කියලා එක කතාවක්. ඒ කතාවට මේ චෛත්‍ය රාජයා
බොහොම සම්බන්ධ බවයි සඳහන් කරන්නේ. මේ චෛත්‍ය රාජයා නිරුපද්‍රිතව වැඩ හිටපු කාලේ බොහෝ සදහැවතුන් වැඳ පුදාගෙන පුද පූජා පවත්වලා නිවන් මඟ සොයාගත්ත බව, සුගති මඟ සොයාගත්ත බව අපි කිසි කෙනෙකුට සැකයක් නැහැ. මේ වාගේ මහ සෑයක් දැකලා චිත්ත ප්‍රීතිය ඇති කරගත් අය මේ මොහොත වෙනකොටත් දෙව්ලොව උප්පත්තිය ලැබලා මේ පින්කම් දිහා බල බල කොච්චර සතුටු වෙනවද. මේ තැන්වල බණ භාවනා කරලා පුද පූජා පවත්වලා අරහත්වේ ලබාගත් අය කොච්චර ඇද්ද. ඒ බණ භාවනා තුළින් සකදාගාමි අනාගාමි වගේ අති උතුම් ආර්ය මාර්ගයන් ලබාගෙන දෙව්ලොව බඹලොව උප්පත්තිය ලැබපු කී දෙනෙක් අද මෙවන් මහ පිංකම් දිහා බලනවා සතුටු වෙනවා අනුමෝදන් වෙනවා ඇද්ද. ආන්දා මහ පිංකම් කරගත්තේ සමහර අය චෛත්‍ය රාජානන් වහන්සේට දජපතාක පූජ කළා. එක කොඩියක් චෛත්‍ය ළඟින් ගැලවිලා අහසට එසවිලා මෙයින් බොහොම ඈත තිබිච්ච කුඹුරක ගිහිල්ල වැටුණ බව සඳහන් වෙනවා. නමුත් ඒ දීඝවාපි චෛත්‍යයට පූජා කරපු කොඩියක් බව එහි ලියලා තිබුණ කියලත් සඳහන් කරනවා. නමුත් කුඹුරු හිමියා කුඹුරේ ඇවිදිනකොට මේ කොඩිය දැකලා ඒක අහුලලා ගත්තහම ඒක චෛත්‍යයට පූජා කරපු වස්ත්‍රයක් බව හොඳටම දැනගත්තා. නමුත් ඇති වුණ ලෝභසිත නිසා ඒක පොරවගෙන ගෙදර ගියා. පස්සේ කාලේ ඒ මිනිසයා මැරිලා ගියා. ප්‍රේත ආත්මික උප්පත්තිය ලැබුවා. යකඩ පටි ගිනියම් වෙලා අඹ දළු වගේ රතු වෙලා යකඩ පටි දහසක් මේ ප්‍රේතයා වහගෙන තියෙනවා. දැවෙනවා පිලිස්සෙනවා. එක දවසක් භික්ෂූන් වහන්සේ ළඟ නමක් ළඟ පෙනී හිටියහම උන්වහන්සේ කතා කරලා කරුණු වහපුවහම මේ ප්‍රේතයා සඳහන් කළා, ස්වාමීනි මං අතින් මේ වාගේ වරදක් වුණා. ඒකට මං අද වන්දි කියවනවා. ස්වාමීනි මං කොහොමද මේකෙන් බේරෙන්නේ? මාව බේරන්න ඔබ වහන්සේටම පුළුවන්. ස්වාමීනි කොහොම හරි මං මෙයින් බේරගන්න කියලා. උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩලා රෙදි එකතු කළා. ඒ රෙදි වලින් වස්ත්‍ර මැහුවා, කොඩි මැහුවා. ප්‍රේතයා සඳහන් කළා කොඩි 1000ක් පූජ කරන්න ස්වාමීනි කියලා. උන්වහන්සේ එක දවසක් කොඩි පූජ කළා. ප්‍රේතයා එදා රෑ ඇවිල්ලා කියනවා, ස්වාමීනි මගේ හිස වැහිලා තිබිච්ච යකඩ පටි වලින් අඟල් 8ක් විතර මගේ හිස බේරුණා කියලා. නැවත නැවත කොඩි පූජා කරලා කොඩි 1000 සම්පූර්ණ කරාම ප්‍රේතයා දිව්‍යමය ශරීරයක් ලැබලා මනාව බැබලිමින් ඇවිල්ලා ස්වාමින් වහන්සේට වන්දනා කරලා එතනින් අතුරු දහන් වෙලා ගිය බව සඳහන් වෙනවා. රත්නත්‍රයට පූජා කරපු ඒ වස්ත්‍රය පරිහරණය කරපු නිසා මොන තරම් සසර ඒක විපාක දුන්නද. සදහැවතෙක් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේ විනුවෙන් පූජා කරපු දෙයක්. එවනම් මේ කාරණාවෙන් අපිටත් දැනගන්න බොහෝ දේවල් තියෙනවා. පිනතුනේ මේ උතුම් පුණ්‍ය භූමියේ විතරක් නෙමෙයි අපේ භාග්‍යතුන් වහන්සේ තවත් විශේෂ ස්ථාන 16ක වැඩ හිටිය බව, සමාධියට සමවැදෙන බව, මහපොළොව කම්පා කළ බව ලෝක සත්වයාට වෙනුවෙන් අපරිමිත කරුණාවෙන් ලෞතුරා බුද්ධත්වයේ ලබාගත් අපේ බුදුරජාණන් වහන්සේ ලංකා භූමියේ අපිට සුවිශේෂී අනුකම්පාවක් දක්වලා තියෙන බව, අපි වෙනුවෙන් විශේෂ කැපකිරීමක් කරලා තියෙන බව මේ කාරණාවෙන් මනාව පැහැදිලි වෙනවා.
අපි බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් දානය කරපු ධාතුන් වහන්සේලගේ ප්‍රමාණය මෙච්චරක් කියලා අපිට සඳහන් කරලා ඉවර කරන්න බැරි තරම්. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුන් වහන්සේලා ආදාහන පූජාවෙන් පස්සේ බෙදලා දුන්නහම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නැවත වතාවක් ඒ ධාතුන් වහන්සේලා එකතු කළා. නමුත් පින්නතිනේ රාම ග්‍රාමයට ලබලා දුන්න ධාතුන් වහන්සේලා එකතු කළේ නෑ. ඒකට හේතුව තමයි ඒ ධාතුන් වහන්සේලාට වෙන්නේ මොකක්ද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ කලින් දේශනා කරලා තියෙන නිසා. රාම ග්‍රාමයට ලැබුණ ධාතුන් වහන්සේලා නැවත මේ ලංකා භූමියටම ලැබෙන නිසයි ඒ ධාතු කරඬුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නැවත ආපහුණ ගත්තේ. ඒ ධාතු කරඬුවේ වැඩ හිටපු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තමයි අනුරාධපුරයේ මහසෑය ගර්භයේ තැන්පත් කරලා දත් වැඩ ඉන්නේ. මහසෑයට උඩින් භාග්‍යතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය දැක්කුවා. ථූපාරාම චෛත්‍ය රාජයා මස්තකෙහි භාග්‍යතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය දැක්කුවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ අති උතුම් ප්‍රාතිහාර්ය දැක්කුවේ අවස්ථා දෙකක, ඒ මේ ලංකා භූමියමයි. එහෙනම් ලක්මව මොනතරම් වාසනාවන්තද කියන කාරණාව තව තව අමුතුයෙන් කරුණු කියන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. එවන් බිමක ඉපදෙන්න ඔබ මම මොනතරම් පින් කරන්නද? අපේ බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ විශාලතම සරුවඥ ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ ලබා දුන්නේ වෙන කොහාටවත් නෙමෙයි, ඒත් මේ පිම්බිමටමයි. සේරු කියන විල ළඟ, වරාහ කියන පොකුණ සමීපේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳලා නැවත වතාවක් මහපොළොව කම්පාවට පත් කළා. සුමන නාගරාජයාට සඳහන් කළා මේ බිම ඔබ ආරක්ෂා කරන්න ඕන කියලා. සමාධියට සමවැදිලා මහපොළොව කම්පා වුණහම පුදුම ප්‍රීතියකට පත්වෙච්ච සුමන තමන් අතීතියාගෙන ඉන්න සපු ගහේ තිබිච්ච මල් නෙලලා බුදුරජාණන් වහන්සේට පූජා කළ බව සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ සුමනගේ මුව මඩල දිහා බලහම ඔහු බොහොම ගෞරවනීය විදිහට සිනහ වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මගෙන් මොකවත් කරන්න තියෙනවද කියලා, මගෙන් මොනවද කෙරෙන්න තියෙන්නේ කියලා. අපි බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ, සුමන ඔබෙන් කෙරිය යුතු විශේෂ කාර්යය තමයි මේ බිම ආරක්ෂා කරන එක. ඒ වෙලාවේ නම් නාරජු සඳහන් කළේ, ස්වාමීනි මම ඊට වඩා කැමති සලල කුටිය ළඟට වෙලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බැබලෙන, ෂඩ්වර්ණ රශ්මියෙන් බැබලෙන භාග්‍යතුන් වහන්සේ දිහා බලන්ට මනෝසිලා තලයේ හිටගත්ත තරුණ සිංහෙක් සිංහනාද කරනවා වගේ, අහස් ගංගාව ගලා හැලෙනවා වගේ, ශ්‍රීමුක ධාතුවෙන් ගලා යන දහම් කඳ ශ්‍රවණය කරන්ඩ සලෙල කුටිය ළඟ ඉන්න මං හරි කැමති. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා දිහා බල්ල සතුටුවෙන්ඩ, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දිහා බල්ල සතුටුවෙන්ඩ, මහරහතන් වහන්සේලා දිහා බල බල සතුටුවෙන්ඩ සතුටුවෙමින් ජේතවනය සලල කුටිය ළඟ ඉන්න මම හරි කැමති කියල සඳහන් කළා. ඒ වෙලාව අපි බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, සුමන මේ මහාකල්පයේ පහළ වෙච්ච පළවෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කකුසඳ භාග්‍යතුන් වහන්සේ. කකුසඳ භාග්‍යතුන් වහන්සේගේ
ධාතුන් වහන්සේ ආරක්ෂා කරගෙනත් ඔබ මෙතනම හිටියා. කෝණාගම භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ ආරක්ෂා කරගෙනත් දිව්‍ය රාජයේක වෙලා මෙතනම හිටියා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ ආරක්ෂා කරගෙනත් නැවත නාග රාජයේක වෙලා මෙතනම හිටියා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ ආරක්ෂා කිරීමේ වගකීමත් ඔබට බාරයි කියලා සඳහන් කළා. එතකොට මේ මහ පුණ්‍යවන්තයෝ මොන තරම් දීර්ඝ කාලයක් සංසාරේ පින් රැස් කරමින් ඇවිල්ලා තියෙනවද? නාගරාජය ඇතුළු කෝටි 6ක නාගසේනාව මංගල චෛත්‍ය පිහිටින භූමියම නතර කරලා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයට වැඩියහම මේ නාගරාජයාගේ අම්මා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ, ස්වාමීනි මගේ පුතා කෝ කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ ඔහුට නියමිත වගකීම බාර කරලා තියලාවා කියලා. එහෙම කාරණාවක් තමයි සිහිපත් කරන්නේ. එහෙම නැත්නම් අනාගතයේ ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්න තැන ආරක්ෂා කරන්න අතර කළා කියලා. ඒක තමයි ඔහුගේ කාර්යය. එහෙනම් ස්වාමීනි මමත් එහි යා යුතුයි. නැවත භාග්‍යතුන් වහන්සේ දකින්න එන එක දුර්ලභයි. මට අවසරයි කියලා වන්දනා කරලා අම්මත් එක්ක හිටපු කෝටි 6ක නාගසේනාවකුත් අරගෙනම තමයි ඒ නාගමානවිකාවත් ලංකාවට ආව කියලා සඳහන් කරන්නේ. එහෙනම් අද මංගල මහසෑය ළඟ කෝටි 12ක නාගසේනාවක් ආරක්ෂාවට නතර වෙලා ඉන්නවා කියන බව අපිට බුද්ධ දේශනාවෙන්මයි ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ. මේ ස්ථානයේ භාග්‍යතුන් වහන්සේ ඒ විදිහටම ආරක්ෂක දෙවිවරු නතර කළා. මහසෑය ළඟත් භාග්‍යතුන් වහන්සේ ඒ විදිහටම ආරක්ෂක දෙවිවරු නතර කළා. විශාල රූප නමින් ථූපාරාම මහසෑය ළඟ පටවිපාල නමිනුත්, මේ ස්ථානයේ මහාසේන නමිනුත්, කතරගම කිරිවෙහෙළ ළඟ මහාഘോഷ නමිනුත්, මිරිසවැටි මහසෑය ළඟ ඉන්දක නමිනුත් ආරක්ෂක දෙවිවරු භාග්‍යතුන් වහන්සේ නතර කරලා තියෙන බවත්, තවත් සොළොස්ම ස්ථානයේ අනික් ස්ථානවල ඒ සඳහා ආරක්ෂාවට දෙවිවරු පත් කරලා තියෙන බවත් අපේ ධර්මයේම සඳහන් කරනවා. මහාසේන දිව්‍ය රජු මේ මහ පිංකම දිහා බල බල මොන තරම් සතුටට පත් වෙනව ඇද්ද? කොයි තරම් පිං රැස් කරගන්නව ඇද්ද? බුද්ධාන්තරයේ පවතින තාක්කල් මේ පිම්බිම ආරක්ෂා කරන්න මොන තරම් බැඳිලා ඉන්නවද? ඒ අය සංසාරේ මොන තරම් ශක්තිමත් පුණ්‍යවන්තයෝ බවට පත් වෙනවද? පෙර චෛත්‍යයක් ආරක්ෂා කරපු එක පුණ්‍යවන්තයෙක් අපේ ශාසනයේ හිටියා උපවාන කියලා, රහතන් වහන්සේ නමක්. ඉතා විශාල දේහයක් තිබුණ බව සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ ආසන්න මොහොතේ උපවාන මහරහතන් වහන්සේ ළඟට ආවම භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, උපවාන අයින් වෙන්න මෙතනින් කියලා. කීප වතාවක් මෙහෙම සඳහන් කළා. භික්ෂුන් වහන්සේ ඇහුවා, ආනන්දයන් වහන්සේ ඇහුවා, ස්වාමීනි ඇයි උපවාන මහරහතන් වහන්සේට අයින් වෙන්න කියන්නේ? ඒ වෙලාවේ සඳහන් කළා, උපවාන මෙතන ඉන්න නිසා තව බොහෝ දෙනෙකුට තියෙන අවස්ථාව අහිමි වෙනවා. සාමාන්‍යයෙන් රහතන් වහන්සේ නමකට දෙවියෙකුට රහතන් වහන්සේ නමකගේ ශරීරය හරහා බලන්න බෑ පින්නතුනි. අපේ ශරීරයේ හරහා නම් බලන්න පුළුවන්. දෙවියෙකුට රහතන් වහන්සේ නමගේ ශරීරය හරහා බලන්න බෑ. හැබැයි පේන්නේ නැත්නම් රහතන් වහන්සේගේ ඉස්සරහින් අතර වෙලා බලන්න පුළුවන්. නමුත් සඳහන් කරනවා, උපවාන මහරහතන් වහන්සේ ඉන්න තැන ඇවිල්ලා ඉස්සරහින්වත් හිටගන්න දෙවියෙකුට ශක්තිය නැහැ කියලා. ඒ මොන හේතුව නිසාද? පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලායි ආරක්ෂා කළා යක්ෂයෙක් වෙලා ඉඳගෙන. ආන්‍ය අනුභවය නිසා. එනම් මහසේන දිව්‍ය රාජයා
මොනතරම් ආනුභව සම්පන්න කුසලයක් මේ ස්ථානයේ ඉඳගෙන රැස් කරනවාද? සංසාරේ කොයිතරම් පින් කරන්න ඇද්ද? භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ ආරක්ෂා කරන්න. කොයිතරම් කාලයක් ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරලා පාරමිතා පුරන්න ඇද්ද? අපේ බුදුරජාණන් වහන්සේ අපිට මොනතරම් අනුකම්පා කරලාද? මේ පුණ්‍ය භූමියට ලැබිච්ච භාග්‍යතුන් වහන්සේගේ දායාද මේ කෝටි ලක්ෂයක් සක්වලේ වෙන කිසිම තැනකට ලැබිලා නැති දායාද? මුලිනුත් සිහිපත් කළා ඒ තරම් දායාද සමුදායක් ලැබිච්ච භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාවට ලක්වෙච්ච මේ භූමියේ වටා තුන් වතාවක් භාග්‍යතුන් වහන්සේ ප්‍රදක්ෂිණා කරලා පිරිත් සජ්ජහායනා කරලා ආරක්ෂා කරපු මේ දිවයිනේ ඉපදෙන්න මේ ලෝකේ මනුස්ස ජීවිත ලබාපු අන් හැමතෙම වඩා අපි විශේෂයෙන් පුණ්‍යවන්ත වෙන්න ඕනේ පින්නතුනි. අපේ බුදුරජාණන් වහන්සේ මාරයා ළඟ අභීත ප්‍රකාශයක් කළා එක අවස්ථාවක. මුලින්ම අභිනිෂ්ක්‍රමණය කරන කොටත් මාරයා අභිනිෂ්ක්‍රමණය කරන්න එපා සක්විති රජකම බාරගන්න කියලා සඳහන් කළා. නමුත් මරුගේ වචනේට කන් නොදෙනකොට මාරයා කල්පනා කළේ හොඳයි, හැබැයි නමුත් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් මේ සලායතනයන්ගෙන් කොයි මොහොතක හරි රාගනිශ්‍රිත ඉරියව්වක්, කාමනිශ්‍රිත සිතවිල්ලක්, රාගනිශ්‍රිත සිතවිල්ලක් දැක්කොත් මං එදාට බලාගන්නම් කියලා මාරයා මහබෝසතාණන් වහන්සේ ළඟට වෙලා අවුරුදු 7ක් එක දිගට හිටියා. ලෞතුරා බුද්ධත්වය ලැබුවට පස්සේ නැවත මාරයා කල්පනා කළා බෝධිසත්ව අවදී ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් රාග සහිත, දේශ සහිත, මෝහ සහිත සිතුවිල්ලක් නොදකිනකොට. ලෞතුරා බුදු වුණාට පස්සේ මම එහෙම දෙයක් කවද දකින්නේද? බුද්ධත්වයේ ලැබුවට පස්සේ අජපල් නුගරුක මුල වැඩ ඉන්න වෙලාවෙත් භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කළා. අවශ්‍ය වුණේ බුදු වෙන්නනේ ඔබ වහන්සේට. දැන් බුදු බව ලැබුවනේ, එහෙනම් දැන් පිරිනිවන් පාන්න කියලා. මෙන්න මේ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ මාරයට මහ පුදුම ප්‍රකාශයක් කළා. වසවර්තිය, මගේ භික්ෂූන් වහන්සේලා, නැත්නම් මේ සිව්වනක් පිරිස යම් දවසක වික්ත, විනීත, විශාරද, බහුශ්‍රුත පිරිසක් බවට පත් නොවන්නේද? ඒ අය බහුශ්‍රුත පිරිසක් බවට පත් වෙන තාක්කල් මම පිරිනිවන් පාන්නේ නැහැ කියලා. එහෙම පිරිසක් බවට පත් නොවන්නේද? කවද හරි ඒ පිරිස එවන් පිරිසක් බවට පත් වෙන තාක්කල් පිරිනිවන් පාන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා. මේ ප්‍රකාශය මහ ගැඹුරු ප්‍රකාශයක්. සම්පූර්ණයෙන්ම ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපි ගැන විශාල විශ්වාසයක් තියලා තියෙන ප්‍රකාශයක්. මගේ සිව්වනක් පිරිස වික්ත, විනීත, විශාරද, බහුශ්‍රුත පිරිසක් බවට පත් වෙනකන් නොපිරිනිවන් පාන්නේ. එහෙනම් අපි ගැන විශ්වාස තිබුණ තියලා තියෙනවා අපි එතෙන්ටයි කියලා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාපු කාලේ වෙනකොට එහෙම පිරිසක් මේ ශාසනයේ හිටියා. භාග්‍යතුන් වහන්සේ එයින් සෑහීමකට පත් වුණා. භාග්‍යතුන් වහන්සේ ආයු සංස්කාර අත්හැරියා. ඒ වුණාට ඒ විශ්වාසය අපි ගැන තියලා නැද්ද? තියලයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඔබ මම ගැන යම් විශ්වාසයක් තියලා තියෙනවා නම් ඒ විශ්වාසය පළුදු වෙන්න නොවි ආරක්ෂා කරන එක අපි සියලු දෙනාගේම පරම වගකීමක්. එහෙනම් ඇයි වික්තයි කියලා කියන්නේ?
ඊළඟට අපි හිතන්න ඕනේ අපි දැන් එතනද කියලා. අපි දැන් ව්‍යක්තද කියලා හිතන්න වෙනවා. ඇයි මෙතන එතකොට ව්‍යක්ත කියලා කියන්නේ? ඉන්නතුනි මේක පැහැදිලි කරන්න මම මෙහෙම සඳහන් කළා. මේ රටේ ජීවත් වෙන හැමෝම දොස්තර මහත්තුරු නෙමෙයි. හැමෝම ඉංජිනේරු මහත්තුරු නෙමෙයි. හැමෝම නීතිඥවරු නෙමෙයි. හැමෝම මේසන්වරු නෙමෙයි. හැමෝම වඩුබාසු නැහැලා නෙමෙයි. හැමෝම රියදුරෝ නෙමෙයි. මේ වාගේ කල්පනා කරලා බැලුවොත් හැමෝම ඒ තැනට ඇවිල්ලා නැහැ. අපි ඒ තැනට ආවේ නැති වුණාට අපිට පුළුවන් නේද රියදුරෙක් වෙන්නේ කොහොමද කියන කාරණාව අනික් කෙනාට කියලා දෙන්න. බඩු වැඩ කරන්නේ කොහොමද කියන කාරණාව අනික් කෙනාට කියලා දෙන්න, පුරුදු වෙන්නේ කොහොමද කියලා. දොස්තර කෙනෙක් වෙන්න මොනවද ඉගෙන ගන්න ඕනි කියන කාරණාව අනික් අයට කියන්න අපිට පුළුවන්. ඉංජිනේරුවරයෙක් නීතිඥවරයෙක් වෙන්නේ කොහොමද කියන කාරණාව කියලා දෙන්න පුළුවන්. නමුත් ඒ කියලා දෙන අය දොස්තර මහත්තුරු නෙමෙයි, ඉංජිනේරු මහත්තුරු නෙමෙයි, නීතිඥ මහත්තුරු නෙමෙයි. ඉස්කෝලේ යන්න පටන් අරගෙන සාමාන්‍ය පෙළ විභාගේ පාස් වෙලා ඊළඟට උසස් පෙළට වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය විෂය ධාරාවන් තෝරගෙන ඒක පාස් කරගෙන විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒ සඳහා අවශ්‍ය විෂය ධාරාවන් ටික එතන හදාරලා ඒ විශේෂිත පුහුණු වීම කටයුතු නිමා වුණාට පස්සේ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් කියන කාරණාව කියන්න මේ රටේ ඉන්න ඕන කෙනෙකුට උගත් නූගත් කාටත් පුළුවන්. ඒක එතන තියෙන ව්‍යක්ත බව. ඒක කියන්න පුළුවන්. හැබැයි මෙතන කතා කරන්නේ මේ ශාසනයේ තියෙන ව්‍යක්ත බව පිළිබඳව. ඒ කාරණාව අපි ඔක්කොටම කියන්න පුළුවන් වුණාට භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණ නිවන් මඟ ගැන කියන්නේ අපි හැමෝටම පුළුවන්ද? වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් වෙන හැටි කියන්න උගත් නූගත් හැමෝටම පුළුවන්. ඒක කියලා දුන්නහම මනාව ඒ මඟ ගියපු කෙනෙක් වෛද්‍යවරයෙක් වෙනවා, ඉංජිනේරුවරයෙක් වෙනවා. යම් ප්‍රමාණයකට හරි ගියපු කෙනෙක් යම් ප්‍රමාණයකින් හරි සෑහෙනවා. ඒක කියලා දෙන්න පුළුවන් වුණාට අපි මේ ශාසනයේ නිවන් මඟ පිළිබඳව දන්නේ නැහැ. ආන් ඒ පිළිබඳව ව්‍යක්ත බවක් ඇති කරගන්න කියලායි මෙතන කියන්නේ. ත්‍රිපිටකයේ තියෙනවා, අටුවාවේ තියෙනවා, නිවනට යන්නේ කොහොමද, සතර පායෙන් මිදෙන්නේ කොහොමද කියලා. ඒ වුණාට සිව්වනක් පිරිස හැටියට විශේෂයෙන් භික්ෂු භික්ෂුණී උන්වහන්සේල යම් ප්‍රමාණයක් එහෙම නැත්නම් හොඳටම මඟ දැනගෙන නිවැරදිව ගමන් කරලා අවබෝධ කරගත්තට, තේරුම් අරගත්තට, දැනගෙන ගත්තට උපාසක උපාසිකා කියන පිරිස ඒ පිළිබඳව කොහොමත් ලොකු දැනුමක් නැති අය. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ අපි හැමෝම ඒක දැනගනී කියලා. ඒ විශ්වාසය එතකොට අපෙන් ඈත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ මතය තුළ මේ සිව්වනක් පිරිසම නෑ. හැමෝම නෑ කියලා නෙමෙයි මම සඳහන් කරන්නේ. ඉන්නවා. නමුත් එක එක මතවාද. එක බුදුරජාණන් වහන්සේගේ දහම සියක් දෙනෙක් විස්තර කරනකොට ආකාර 100යි නං භාග්‍යතුන් වහන්සේගේ මතය තුළ අපි කවුරුවත් නැහැ. ඒ මතය තුළ හරියට පිහිටියා නම් හැමෝම එක මතයක්ම කියන්නේ. නමුත් අපි අද මොනතරම් අවාසනාවන්තද, විවිධ මිත්‍යා දෘෂ්ටි බොහොම වේගෙන් ඉහළට එන බව හැම තැනම පැහැදිලි වෙනවා. ධර්මය නොදන්න නිසා, අර බලාපොරොත්තු වෙන ව්‍යක්ත බව නැති හින්දා අපි ඒකට ඇදිලා ගිහිල්ලා විනාශ වෙන බව අපිට හොඳටම පේනවා. ඊළඟට විනීත බව අධ්‍යාපනයත් එක්ක මෙතන සඳහන් කරන්නේ ධර්මාධ්‍යාපනයනේ. සසරින් එතර වෙන හැටි දැන ගැනීම. නමුත් සාමාන්‍ය ලෝකේ හැමදේම දැනගත්ත කෙනෙක් තුල ඇති වෙනවා මාන්නයක්. ඒක ඉගෙනගත්ත කෙනා තුලත් ඇති වෙනවා.
එක සිල්වන්ත කෙනා තුලත් ඇති වෙනවා හරියට දැනගත් වෙන තියුණාට අපි සිල්වත් කියලා මාන්නයක් ඇති වෙනවා මේ මේ ආදී මාන්නයන් ඇතිවීම තුලින්ම භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයෙන් එළියට එනවා ආන් ඒක නිසායි භාග්‍යතුන් වහන්සේ මනාව ව්‍යක්ත ගාවට විනීත ගෙනල්ලා තියෙන්නේ එහෙම වෙන්න එපා කියලා හැබැයි යමෙක් මේ ශාසනයේ ව්‍යක්තද විනීතද ඒ පුද්ගලයා බය නැති කෙනෙක් බවට පත් වෙනවා විශාරද බවට පත් වෙන්න පුළුවන් උනොත් ඔහු මරා ගන්න මාරයත් බයයි කියන කාරණාව කිව්වොත් මං හිතන්නේ වැරදි නෑ කියලා. ඒ විශාරද කියලා කියන්නේ පරතරට දැනගත්ත කියන එක. සිය ගාණක් ඇවිල්ලා මගෙන් ප්‍රශ්න ඇහුවත් ඒ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න පුළුවන් තරමට ධර්මයේ තුල පෝෂණය වුණා කියලා යමෙකුට හැඟෙනවා නම් විශාරදයි කියලා කියනවා. කවුරු ප්‍රශ්න ඇහුවත් බය නෑ. ඔනෙම ප්‍රශ්නයකට උත්තර දෙන්න ලෑස්තියි. එතකොට කියන්නේ විශාරදයි කියලා. ඇයි එතකොට මාරයයිච්ච බය විශාරදයිට මේ තරම් දැනුම් සම්භාරයක් අරගෙන ධර්මයේ තුල හික්මිච්ච මේ පුද්ගලයා මෙහි ජීවත් වුණ තමනුත් මාරයගේ ග්‍රහණයෙන් මිදෙනවා විතරක් නෙමෙයි තවත් හුඟක් අය මරුගේ ග්‍රහණයෙන් මුදවනවා. ඒ හින්දා මේ පුද්ගලයා මෙහි තියෙන එක මාරයට හරි පාඩුයි. හැබැයි ඔහු මරා ගන්න එකත් මාරයට හරි පාඩුයි. මොකද උපදිනකොට අරගෙන ආපු යම් සීලයක් තියෙනවද? ගුණයක් තියෙනවද? අපි හැමෝම පෙර සංසාරේ හොඳට සිල් රැකපු හින්දා තමයි මනුෂ්‍ය ජීවිතයක් අරන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් පෙර සිල් රැක්කා කියලා හොඳටම විශ්වාසයිනේ. පින්නතිනේ ඒකනම් හොඳටම විශ්වාසයි. ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙන් යනකොට අරන් ආපු ප්‍රමාණයවත් තියෙනවද කියන එක. නැති වුණොත් තිරිසන් වෙන්න තමයි වෙන්නේ. ඒක භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කළා. නමුත් මේ ව්‍යක්ත විනීත විශාරද වෙච්ච පුජ්‍යලයා ගෙනාවට වඩා ප්‍රමාණයක් අරගෙන යන්නේ මීට වඩා බලවත් තැනක ඉපදිලා ඊට වඩා ලොකු සේවාවක් කරනවා. ඒකයි මම කිව්වේ මාරයත් බය වෙයි කියලා. මෙහෙ තියලත් බෑ මොහු මරලත් බෑ. බහුශෘත වෙච්ච දවසට එයා සංසාරේ කොහොමත්ම තරණය කරනවා. එහෙමනම් අපි ධර්මදේශනාව නිමා කරමු. භාග්‍යතුන් වහන්සේ අපිට මොනතරම් අනුකම්පා කළාද කියන කාරණාව අපි බොහොම කරුණු කෙටියෙන් කෙටියෙන් දක්වමින් මේ දේශනාව මේ සිද්ධ කළා ශ්‍රවණය කරන්ට යෙදුණා. අපි මත භාග්‍යතුන් වහන්සේ ලොකු වගකීමක් තියලා ලොකු බලාපොරොත්තුවක් තියලා තියෙනවා. ආන් ඒ බලාපොරොත්තුව මුදුන්පත් කරවන්න ඒ වගකීම කරට ගන්න ඔබට පුළුවන් වුණොත් මැරෙන දවසල හරි සතුටින් මැරෙන්න පුළුවන් කෙනෙක්. hina vela සතුටින් මැරෙන්න පුළුවන් කෙනෙක්. මීට වඩා ලොකු තැනක ඉඳගෙන සම්මා සම්බුද්ධ ශාසනයගේ චිර පැවැත්ම වෙනුවෙන් මහ මෙහෙවරක් කරන්න පුළුවන් කෙනෙක්. එහෙම තැනකට යන්න ඔබට හැකි වෙන්න මේ මනුසත් ජීවිතය අරගෙන මේ වාගේ පුණ්‍ය භූමියක ඉපදෙන්න ඔබ පෙර රැස් කරගත්ත පිනයි සීලයයි මේ සියලු ගුණ ධර්ම මෙහාට අරගෙන ආවට වඩා වැඩියෙන් දියුණු කරගෙන වැඩි කුසලයක් අරගෙන මෙහෙන් නික්මෙන්න දවස උදා කරගන්න පුළුවන් නම් ඔබ ඔබේ ජීවිතෙන් ඵල නෙලා ගත්ත කෙනෙක්. එතෙන්ට යන්න ඔබ සියලු දෙනාට මේ උතුම් පුණ්‍ය භූමියේ භාග්‍යතුන් වහන්සේගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. මේ පුතුන්ත පිදුරටයි සම්මා සම්බුදු පාපාසලද පරම්ම පිවිතුරු සොරස්මස්ථාන දීකවාපි මහපින් බිම තුන් වසරක් තුල යලි ඉදිකර සම්බුදු සසුනට පිදුම් දීමේ මහානීය පින්කම යලි තකිමු දීකවාපි දීකවාපි ස්වර්ණ විභූතිය යලි සිය සින්දක කුසල් උපදවා ගැනුමට සත්සිතිය ඔබත් බැතිබරව සම්මාදම් වන්න ඔබේ කාසිපනම් සම්මාදම බැර කරන්න දීකවාපී අරුණ ගිනුම්මංක 86.86.02 ලංකා බැංකු තැප්රූපේන් ශාකාවට මේ උදුන්ත පිතුරකයි ඔබට දීකවාපී සෑරදු පිහිටයි.